හිතවත් විත්මුත්. වෙන්නප්පුවේ මාටින් ද ෆෝරස් කියන විද්‍යාලයේ 16 හැවිරිදි ශිෂ්‍යාවක් ගුරුවරියන් දෙදෙනෙකු කරලද පහර දීමකින් මියගිය බව මේ වෙනකොට මාධ්‍යයට වාර්තා වෙනවා. මේ දැරිය මියගියේ දකුණු කොළඹ රෝහලේ. මේ අදාළ සිද්ධිය සිද්ධ වෙන්නේ මාට මාස 3කට පෙර. මාස 3කට පෙර ඒ කියන්නේ අගෝස්තු මාසේ 9 වෙනිදා තමයි මේ පාසල් ගුරුවරියන් දෙදෙනා විසින් 16 හැවිරිදි ශිෂ්‍යාවට පහර දීලා තියෙන්නේ. මේ මියගේ ශිෂ්‍යාව ජෝසප් වෙන්නප්පේ ජෝසප් මාවතේ පදිංචි KM රමේෂා කියන ශිෂ්‍යාව. මෙහි අහිංසක දැරියට පාසලේදී ගුරුවරියන් දෙදෙනෙකු පහර දෙලා තියෙනවා. මේ විදිහට පහර දීමෙන් අනතුරුව ඇයව අවුවේ දනගස්වල තනකොළ ගන්නවන්න කියලා නියෝග කරාට පස්සේ ටික වෙලාවකින් ඇය සීසුන්ව ඇද වැටිලා තියෙනවා. ඉන් පස්සේ ඇව රෝහල් ගත කරත් ඇයට මේ දක්වා සිහිය ලැබිලා නැහැ. ඒ කියන්නේ පහුගිය මාස 3ම ඇය ජීවත් වෙලා තියෙන්නේ කෝමා තත්ත්වයක. ඒ නිසා ඇගෙන් කට උත්තර සටහන් කිරීමේ හැකියාවක් ලැබිලා නැහැ. කොහොමදත් මේ වෙනකොට ලුණුවිල කිරිමැටියාන කියන ප්‍රදේශයේ ජීවත් වෙන 39 හැවිරිදි ගුරුවරියකුත් එවැගේම මාටින් ද පෝරස් මාවතේ පදිංචි 57 හැවිරිදි ගුරුවරියකුත් අත්අඩංගුවට පත් වෙලා තියෙනවා. මේ අදාළ ගුරුවරියෝ දෙන්න පහර දීම සම්බන්ධයෙන් මීට මාස 2කට පෙර අත්අඩංගුවට පත් වුණාට පස්සේ ඔවුන් මහේස්ත්‍රාත්වරයා මගින් ශරීර අප දෙකක් මත මුදා හැරියා. හැබැයි මේ මිය යෑම නැවත වතාවක් පොලිසිය මහේස්ත්‍රාත්වරයාට වාර්තා කරා. ඉන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා නියෝග කරා අදාළ ගුරුවරියෝ දෙදෙනා වහාම අත්අඩංගුවට අරගෙන රක්ෂිත බන්ධනාගාරයට පත් කරන ලෙස. මේ වෙනකොට KM රමේෂා දැරිය මාස 3ක් තිස්සේ මරුවා සමග පොරබදලා අවසානයේදී තමන්ගේ ජීවිතය අත්හැරලා තියෙනවා. මේ දැරියගේ ජීවිතයේ නැවත වතාවක් මේ ගුරුවරියටවත් මේ පවතින ක්‍රමයටවත් නැවත වතාවක් ලබා දෙන්නට බෑ. පහුගිය මාස 3 ඇතුළත මේ දැරිය ජීවත් කරන්න පවුලේ සියලුම දෙනා තමන් ගාව තිබ්බ හැම සතයක්ම වියදම් කරලා අවසන්. කිසිවිටත් මිට්ටුරණි මෙවැනි ගුරුවරු සම්බන්ධයෙන් තද පියවරක් ගැනීම අත්‍යවශ්‍ය වෙලා තියෙනවා. විශේෂයෙන්ම අපේ රටේ ඉන්න සමහර ගුරු හරක් ළමයින්ගේ මානසික තත්ත්වය හෝ ශාරීරික සෞඛ්‍ය තත්ත්වයෙන් නොසලකා ඔවුන්ට අසීමිත ආකාරයට දඬුවම් කරනවයි කියන කාරණය කනගාටුවෙන් සඳහන් කළ යුතු වෙනවා. මේකෙන් කියවෙන්නේ නැහැ මේ රටේ ළමයින්ගේ වෙනුවෙන් තමන්ගේ බත්පත පවා දෙන ගුරුවරු නැහැයි කියන කාරණය. හැබැයි සමහරක් ගුරුවරු මේ විදියට හැසිරීම නිසා අවසානයේදී අඳුරුවන්නේ මේ රටේ අනාගතය. මේ නිසා මේ රටේ මේ පවතින කාලකන්ණි අධ්‍යාපන ක්‍රමය වෙනස් කරලා විශේෂයෙන්ම දරුවන්ගේ මානසිකත්වයේ කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන අධ්‍යාපන ක්‍රමයක් ගැනීම අත්‍යවශ්‍ය වෙලා තිබෙනවා. ඒ වගේම ළමයින්ට හිංසා කිරීම සම්බන්ධයෙන් නීති දැඩි කිරීමත් ඒ වගේම පවතින නීති ක්‍රියාත්මක කරවීමත් අත්‍යවශ්‍යයි. අන්න ඒ නිසා ඒ සඳහා හැකියාව ඇති සලස්මක් ඇති සමාජ දේශපාලන කණ්ඩායමක් සමග අපි පෙරමුණට යමු. මිතුනි අදත් ජයග්‍රහණය නැමැති බව ඔබට සිහිපත් කරමින් මා ඔබෙන් සමුගන්න. ඔබ සැමට ජය.